ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ජූනි මාසයේ 10 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රිය ආදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ වූ ලූක් 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියෙන් සහ දෙවෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. මෙන්න මේ විදිහට තමයි බයිබලයේ කියන්නේ. අපේ තේමාව වුණේ මොකද්ද? අපේ තේමාව ජේසුස් යන රජ, ඒ වගේම උන්වහන්සේගේ රාජ්‍ය කොයි වගේද, කොයි විදිහටද අපි ඒ රාජ්‍යයේ ජීවත් වෙන්න ඕන කියන එක තමයි අපි ඉගෙන ගන්නෙ. බයිබලයේ කියනවා එවිට ඔවුන්ගේ මුළු සමූහය නැගිට උන්වහන්සේ පිලාත් ඉදිරිපිටට ගෙන ගියෝය. මේ කතා කරන්නේ මරණයට කිට්ටු වෙලා. දෙවෙනි වගන්තිය, ඔහු උන්වහන්සේට වරද තබන්නට පටන්ගෙන මොහු අපගේ ජාතිය මුලා කරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම් කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගනිමුයි කිව්වෝය. ඉතින් එයාය ගෙනල්ලා පිලාත් ඉදිරිපිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තියලා මොනවද ජේසුස් වහන්සේ ගැන කියන වැරද්ද? මොකද වැරදි දෙක තුනක් තියෙනවා මේ ස්ථානයේ. එකක් තමයි කායිසර්ට ආදායම් දෙන්න එපා කිව්වොත්. එහෙම නෙමෙයි කිව්වේ ඇත්තෙන්ම. කායිසර්ට ආදායම් දෙන්න කියලා ඔබට මතක ඇති අර කාසිය ගෙනාපු වෙලාවේ කාගේද කාසිය කාගේ මූණද තියෙන්නේ කියලා ඇහුවා. කායිසර්ගේ මූණ. එමනම් කායිසර්ගේ දේ කායිසර්ට දෙන්න, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න කියපු ජේසුස් වහන්සේ. මේගොල්ලෝ නමුත් උන්වහන්සේට චෝදනා කළේ කායිසර්ට ආදායම් දීම තහනම් කරා කියලා. දෙවෙනි එක කියනවා තමාම ක්‍රිස්තුස් රජයයි කියන බව. ඉතින් උන්වහන්සේ කතා කළේ රජ කෙනෙක් වගේ. උන්වහන්සේ කිව්වා මෙච්චර කල් ඔබට ඇහිලා තියෙනවා මේ විදිහට, නමුත් මම කියනවා ඔබට මෙන්න මේකයි දැන් කරන්න ඕනේ. පරණ කිවිසුමේ තියෙන්නේ මේ විදිහට, නීතිය තියෙන්නේ මේ විදිහට, ව්‍යවස්ථාවේ තියෙන්නේ මේ විදිහට, නමුත් මම ඔබට කියනවා ඔබ මෙන්න මේ විදිහටයි හැසිරෙන්න ඕනේ. ඔබ යාඥා කරනකොට මේ විදිහටයි ඔබ යාඥා කරන්න ඕනේ. රජෙක් වගේ තමයි උන්වහන්සේ ඉපදුනේ, රජෙක් වගේ තමයි උන්වහන්සේ සේවය කළේ, රජෙක් වගේ තමයි උන්වහන්සේ ඉගැන්වේ, උන්වහන්සේගේ රාජ්‍යය තමයි උන්වහන්සේ ජීවත් වුනේ. ඊට පස්සේ කියන තමාම ක්‍රිස්තුස් රජයයි කියන බව. ඉතින් උන්වහන්සේ කිව්වා මට රාජ්‍යයක් තියෙනවා. නමුත් මෙයා හිතුවේ උන්වහන්සේ මේ කයිසර්ට එරෙහිව රාජ්‍යයක් පිටවන්න යනවා. මේක මහ පොළොවේ නැත්නම් පෘථුවේ රාජ්‍යයක් වෙන්න ඇති, නැත්නම් ස්වභාවික රාජ්‍යයක් වෙන්න ඇති කියලා නෑ. අපිට ඒ යොහන් 8:18-36 අපිට කියා දෙනවා. උන්වහන්සේ කිව්වා මේ මගේ රාජ්‍ය මේ ලෝකේ නෙමෙයි කියලා. උන්වහන්සේගේ රාජ්‍ය මොකද්ද? උන්වහන්සේගේ රාජ්‍ය ස්වර්ගීය රාජ්‍යයක්. උන්වහන්සේගේ රාජ්‍ය ස්වර්ගීය රාජ්‍යයක්. උන්වහන්සේ කිව්වා මගේ රාජ්‍ය මේ ලෝකේ නම් මොනවද? මේ වෙලාව වෙනකොට දේව දූතයන් ඇවිල්ලා නුඹලට ගහලා මරලා දාලා මේ හැම සොල්දාදුවෙක්ම. ඒ නිසා මගේ රාජ්‍ය මේ ලෝකේ නෙමෙයි කියලා කිව්වා. නමුත් අපි තේරුම් ගමු ඇදහිලිවන්තයන් ගැන. අපි අන්න ඒ ස්වර්ගීය රාජ්‍යයේ ක්‍රිස්තුස් නැමැති රජ යටතේ තමයි අපි ඉන්නේ. අපි උන්වහන්සේගේ තානාපතියෝ කියලා අපි විශ්වාස කරමු. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා.